ඔබටත් ATM කාඩ් එකක් තියෙනවනේ. බැරි වෙලාවත් මේ කාඩ් එකෙන් සල්ලි ගන්නකොට හොරෙක් කැවිත් සල්ලි ඉල්ලලා තර්ජනය කළොත් ඔබ මොකද කරන්නේ? මෙන්න මේ පෝස්ට් එකේ විදිහට නම් ඔබේ PIN එක හෙවත් personal identification number එක අනිත් පැත්තට ගැහුවම ඉල්ලපු මුදලෙන් භාගයක් ලැබිලා පොලිසියට කෝල් එකකුත් යනවා. I love you page එකෙන් 2017 අප්‍රේල් 19 වෙනිදා සමාජගත කරපු මේ බොරුව අද වෙනකොට 57,000කට වැඩි පිරිසක් ෂෙයා කරලා තියෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ 106කට වැඩි පිරිසක් මේක දැකලා තියෙනවා. මේ page එක විතරක් නෙවෙයි තවත් page රැසකින් මේ බොරුව සමාජගත වෙනවා. කොහොමද මෙහෙම කතාවක් ආවේ? අද විදු ඔබට කියන්නේ ඒ ගැන. ATM යන්ත්‍ර නිර්මාණය වෙන්නේ 1967 වසරේ ලන්ඩනයේදී. ජෝන් ෂෙපඩ් බාරොන් දියනාමින් ඉන්නකොට ඇතිවන අදහසක් මත ඔහු මේ නිර්මාණය සිදු කරනවා. මුල් කාලීනව මේ ගනුදෙනු නිවැරදි බව තහවුරු කෙරුණේ විකිරණශීලී කාබන් සමස්ථානික යොදා ගැනීමෙන්. පසුව තමයි චුම්බකිත කේත භාවිතයට ආවේ. දැන් 1980 දශකයේ මැද භාගයේදී හදිසි අවස්ථාවකදී භාවිතා කරන PIN අංකයක් මගින් පොලිසියට ඇමතුමක් ලැබෙන විදියට ක්‍රමවේදයක් ඇමරිකා පොලිසිය යෝජනා කරනවා. නමුත් එහි තිබෙන ප්‍රායෝගික ගැටලු සහ පිරිවැය සලකලා ඒ වැඩේ අතහැරලා දාලා තියෙනවා. අන්න එදා ඉඳන් මෙන්න මේ අසත්‍ය කතන්දරේ ලෝකේ පුරා විවිධ ක්‍රම මගින් සැරිසරනවා. මුලින් ඊමේල් මගින් පැතිරුණු මේ කතාව 2006 ඉඳන් Facebook සහ Tumblr වගේ සමාජ මාධ්‍ය ඔස්සේ ෂෙයා වෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත නිල වශයෙන් දැනගන්න විදු රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජනය වන විදිහට බැංකු දෙකකට කතා කළා. ඉන්ටර්නෙට් එකේ ෂෙයා වෙනවා තොරතුරක්. මේ අපි ATM මැෂින් එකකින් සල්ලි ගන්නකොට කවුරු හරි කෙනෙක් අපිට ට්‍රෙක් කළොත් සල්ලි අරන් දෙන්න කියලා අපි PIN නම්බර් එක රිවර්ස් ගහපුවාම පොලිසියට කෝල් එකක් යනවා. පොලිසියට කෝල් එකක් ගිහින්ලා මේගොල්ලන්ට ඉන්ෆර්මේෂන් එක ගිහලා පොලිසියෙන් එනවා කියලා. ඒක ඇත්තක්ද කියලා දැනගන්නයි කතා කළේ. දැන් අපි එහෙම දැන් ATM මැෂින් එකකින් සල්ලි ගන්න වෙලාවක කවුරු හරි කෙනෙක් එහෙම ට්‍රෙක් කරොත් අපිට ගන්න පුළුවන් ඇක්ෂන් එක මොකද්ද? මේක බොරුවක් කියලා අවබෝධ කරගන්න මහලොකු දැනුමක් අවශ්‍ය නැහැ. උදාහරණයක් විදියට 7777 එහෙමත් නැත්නම් 2332 වගේ අංකයක් ආපස්සට ගැහුවත් ලැබෙන්නේ ඒ සංඛ්‍යාවම තමයි. මේවා හඳුන්වන්නේ පැලින්ඩ්‍රොමික් අංක කියලා. ඉතින් මේ කතාව ඇත්ත නම් පැලින්ඩ්‍රොමික් අංකයක් PIN එක විදියට තියෙන අය සල්ලි ගන්න හැම වෙලාවකම පොලිසියෙන් එයි. බිංදුවේ ඉඳලා 9999 දක්වා පැලින්ඩ්‍රොමික් සංඛ්‍යා 110ක් තියෙනවා. ඔබ දන්නවනේ ඔබේ PIN එක ඔබට අවශ්‍ය වෙලාවක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ වෙනස් කරන කිසිම වෙලාවක කිසිම බැංකුවකින් අපිට උපදෙස් දෙන්නේ නැහැ මේ වගේ පැලින්ඩ්‍රොමික් අංක භාවිත කරන්න එපා කියලා. මේ වගේ පහසුකමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වගේ උපදෙසක් අපිට ලැබිය යුතුයි. අනිත් කාරණේ තමයි මේක ෂෙයා කරන අය දන්නවා මේ වගේ දෙයක් Facebook එකේ දැක්කට කවුරුත් මේක අත්හදා බලන්නේ නැහැ. මොකද වැරදිලාවත් මේක ඇත්ත නම් පොලිසියෙන් ආවොත් එහෙම. ඉතින් ඒ බව දන්න නිසා තමයි මේ වගේ බොරු අන්තර්ජාලයෙන් ඇවිත් මිනිස්සුන්ව මුලා කරන්නේ. ඒ වගේම මතක තියාගන්න වැරදි අංකයක් වාර 3ක් ගැහුවොත් ඔබේ කාඩ් එක ATM යන්ත්‍රය ඇතුළට යනවා. ඉන්පස්සේ බැංකුවට කතා කරලා ඔබේ අනන්‍යතාවය ඔප්පු කරලා තමයි ඔබට කාඩ් එක නැවත ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ බොරුව ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම පැතිරෙන දෙයක්. ඒ නිසා තමයි නවසීලන්තයේ ASB බැංකුවත් උතුරුදිග වේල්සේ පොලිසියත් මේ ගැන මිනිසුන් දැනුවත් කරන්න තමන්ගේ වෙබ් අඩවි තුල ලිපි පළ කරලා තියෙන්නේ. අවසනාවට ශ්‍රී ලංකා මහ බැංකුවවත් ශ්‍රී ලංකා බැංකු සංගමයවත් මේ ගැන දැනුවත් නැහැ. ඒගොල්ලෝ කියනවා මේ පොලිසියට කෝල් එකක් යනවා මේ මේ විදිහට මේ හදලා තියෙනවා සිස්ටම් එකක් කියලා. ඕන මේ කියන්නේ. ඒක නම් අපි දැනවත් නැහැ එහෙම දෙයක් ගැන. ඔබේ ATM කාඩ් එකෙන් මුදල් ගන්න විට හැකිතාක් දහවල් කාලේ මිනිසුන් ගැවසෙන වෙලාවක මුදල් ලබා ගන්න කටයුතු කරන්න. අනිත් අතට දැන් බොහෝ තැන්වල කාඩ්පත් මගින් ගනුදෙනු කළ හැකි නිසා මුදල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කළාම ඔබට මංකොල්ලකාරයන්ගෙන් ගැලවිලා ගනුදෙනු කරන්න පුළුවන්. PIN එක රිවර්ස් එකට ගහන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම කාඩ් එකක් නැති වුණොත් ඒ ගැන වහාම ඔබේ බැංකුව දැනුවත් කරන්න.
මේ අසත්‍ය පණිවිඩය ගැන විදුවියන්ස්ලා දැනුවත් කරන්න කියලා විදුට ආරාධනා කළේ ඉඳුවා. ඉඳුවා කියන්නේ සමාජයට යහපත් නිර්මාණාත්මක දෙයක් දෙන්න උත්සාහ කරන අපූරු චරිතයක්. ඉතින් Facebook එකේ ඉඳුවා පේජ් එකටත් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. වෛද්‍යවරයෙක් වරදක් කළොත් ඒක මිනී වලින් කෙලවර වෙනවා. අධිකරණෙන් වරදක් වුණොත් ඒක පෝරකෙන් කෙලවර වෙනවා. හැබැයි වැරදි මතයක් සමාජගත වුණොත් ඒක හැමදාමත් මිනිසුන් මුලා කරමින් පැතිරෙනවා. ඉතින් ඒක සමාජජාල මාධ්‍යවල මතයන් ෂෙයා කරන හැමෝම මතක තියාගත්තොත් හොඳයි. සමාජයේ අවිද්‍යාවට එරෙහිව ඇත්ත සමාජගත කරන්න විදුව එක්ක ඔබත් එකතු වෙලා විදුවියන් කෙනෙක් වෙන්න. තවත් අලුත් කතාවක් එක්ක අලුත් දවසක අපි ආපහු මුණ ගැහෙමු.